නිරෝගිමත් දවසක් ප්‍රාර්ථනා කරනවා ඔබ සියලු දෙනාට. අද අපි ඔයාලව දැනුවත් කරන්නේ අපේ ශරීරයේ වර්ධනයට වගේම ශරීරයේ මනා ක්‍රියාකාරීත්වය පවත්වා ගැනීමට අත්‍යවශ්‍ය වන කැල්සියම් ගැන. අද වීඩියෝ එකෙන් කැල්සියම් අපේ ශරීරයට අත්‍යවශ්‍ය වන හේතු, කැල්සියම් ඕනතාවය නිසා ඇතිවන ගැටලු සහ අවශ්‍ය ප්‍රමාණයට වඩා කැල්සියම් ලබා ගැනීමේදී ඇතිවන සංකූලතා, කැල්සියම් බහුල ආහාර ඇතුළු වැදගත් කරුණු රැසක් ගැන අද අපි ඔයාලව දැනුවත් කරනවා. ඉතින් මේ දේවල් දැනගන්න දිගටම අපිත් එක්ක රැඳී සිටින්න. අපේ channel එක subscribe කරන්න. ඔයාලගේ වටිනා යෝජනා අදහස් අපිත් එක්ක බෙදා ගන්න. එහෙනම් අද අපි අපේ video එකට යමු. කැල්සියම් අපේ ශරීරයට අත්‍යවශ්‍ය ප්‍රධානතම සංඝටකයක්. දත් ඇතුළු අස්ථි පද්ධතියේ වර්ධනය සඳහා වගේම අස්ථි පද්ධතිය නිරෝගීව පවත්වාගෙන යාමට, සිරුරේ පරිවෘත්තීය ක්‍රියා හොඳින් සිදුවීමට, ශරීරයට අවශ්‍ය හෝමෝන සහ එන්සයිම ස්‍රාවය කිරීමට වගේම ස්නායු පද්ධතියේ මනා ක්‍රියාකාරීත්වය පවත්වාගෙන යාමටද කැල්සියම් ඉතාම අත්‍යවශ්‍යයි. අපි ගන්නා ආහාරවලින් කැල්සියම් අපේ ශරීරයට උරා ගැනීමට ප්‍රබල ලෙස උපකාරී වන මාධ්‍ය වන්නේ විටමින් D. විටමින් D ශරීරයට බොහෝ විට ලැබෙන්නේ හිරු එළියෙන් අමු පළතුරු හා පලා වර්ගවලින්. අස්ථි පද්ධතියට අමතරව රුධිරය වගේම මාංශ පේශීවල සෛල අතර ඇති පටක තරලයේද කැල්සියම් අඩංගු වෙනවා. කැල්සියම් රුධිර වාහිනී සංකෝචනය කිරීම සහ ලිහිල් කිරීම යන දෙකටම සම්බන්ධ වන නිසා නිරෝගී රුධිර පීඩනයක් පවත්වා ගැනීමටද උපකාරී වෙනවා. කැල්සියම් බහුල ආහාර ලෙස හාල් මැස්සන්, කිරි, කතුරු බුරුංගා, රට ඉඳි, මාළු, සෝයා බෝංචි සහ තදකොළ පැහැති පලා වර්ග හඳුන්වන්න පුළුවන්. සාමාන්‍යයෙන් පිරිමි පුද්ගලයෙකුට වඩා කාන්තාවකට කැල්සියම් අවශ්‍යතාවය වැඩි. වයස්ගත වීමේදී ගන්නා ආහාර අඩුවීමත් කාන්තාවන්ගේ ශරීරයේ ඊස්ට්‍රජන් හෝමෝනය අඩුවීමත් නිසා කැල්සියම් අවශෝෂණය ස්වභාවයෙන්ම අඩුවීමක් සිදු වෙනවා. වයස අවුරුදු 35 40 ඉක්ම වූ කාන්තාවන් වගේම ආර්ථව හරණයට ලක් වූ කාන්තාවන් මේ පිළිබඳව සැලකිලිමත් විය යුතුයි. පුද්ගලයෙකුට අවශ්‍ය කැල්සියම් ප්‍රමාණය ස්ත්‍රී පුරුෂ භාවය වගේම එක් එක් වයස් කාණ්ඩ අනුවද ශරීරයේ පවතින විවිධ රෝගාබාධ අනුවද වෙනස් වෙනවා. ඔබේ වයසට සහ රෝගී ස්වභාවය අනුව අවශ්‍ය කැල්සියම් ප්‍රමාණය වෛද්‍ය නිර්දේශ මත පමණක් ලබා ගැනීම වඩාත් සුදුසුයි. අද සමාජයේ බොහෝ දෙනා නිවැරදි නිර්දේශයකින් තොරව හිතමනාපට අනවශ්‍ය ලෙස කැල්සියම් පෙති ලබා ගැනීම නිසා විවිධ ගැටලු ඇති වී තිබෙනවා. රුධිරයේ කැල්සියම් මට්ටම සාමාන්‍ය අගයට වඩා වැඩියෙන් පැවතීම හයිපර්කැල්සීමියා ලෙස හඳුන්වනවා. වකුගඩුවල ගල් ඇතිවීම, වකුගඩු නාලවල සියුම් බිඳීම් ඇතිවීම, කැල්සියම් තැන්පත් වීම නිසා ශරීරයේ නම්‍යතාවයට බලපෑම් ඇතිවීම, ඒ වගේම අධික කැල්සියම් අස්ථි පද්ධතිය දුර්වල වීමටද බලපානවා. සාමාන්‍යයෙන් හයිපර්කැල්සීමියා හෙවත් රුධිරයේ කැල්සියම් මට්ටම වැඩිවීම පැරාතයිරොයිඩ් ග්‍රන්ථිවල අධික්‍රියාකාරීත්වයේ ප්‍රතිඵලයක් ලෙස ඇති වෙන්න පුළුවන්. මීට අමතරව පිළිකා තත්වයන්, වෙනත් රෝග, සමහර ඖෂධ සහ කැල්සියම් සහ විටමින් D අතිරේක වැඩිපුර ගැනීම නිසා රුධිරයේ කැල්සියම් මට්ටම වැඩි වෙන්න පුළුවන්. අපේ ශරීරයේ කැල්සියම් ඌනතාවයක් ඇති බවට හඳුනාගන්නේ ශරීරයේ අස්ථි සහ මාංශ පේශීවල අධික වේදනාවක් නිතරම ඇතිවීම, අස්ථි බිඳින සුළු සහ දුර්වල වීම, අත් කකුල් හිරිවැටීම වැනි ලක්ෂණ නිතර ඇතිවීම කැල්සියම් ඌනතාවයේ ලක්ෂණ ලෙස හඳුන්වන්න පුළුවන්. මෙම කැල්සියම් ඌනතාවය දීර්ඝකාලීනව පැවතීම නිසා ඔස්ටියෝපොරොසිස් වැනි රෝගී තත්ත්වයන් ඇතිවීමේ අවදානමක් පවතිනවා. ගර්භණී අවධියේදී සහ කිරිදෙන අවධියේදී මවකට දෛනිකව ලබාගත යුතු කැල්සියම් ප්‍රමාණය සාමාන්‍ය අගයට වඩා වැඩි. ගර්භණී අවධියේදී වගේම මව කිරිදෙන කාලය තුලත් දරුවාගේ පෝෂණ අවශ්‍යතා සියල්ලම ලැබෙන්නේ මව හරහායි. ගර්භණී අවධියේ දෙවන ත්‍රෛමාසිකයේ සිට සති 12 සම්පූර්ණ වීමෙන් පසු දිනපතා කැල්සියම් පෙත්තක් ලබා ගැනීමට වෛද්‍යවරු නිර්දේශ කරනවා. කැල්සියම් වලට අමතරව ෆෝලික් ඇසිඩ් සහ යකඩ පෙතිද මේ අවධියේදී ලබාගත යුතුයි. දරුවාගේ අස්ථි වර්ධනයට, පේශී ක්‍රියාකාරීත්වයේ හොඳින් සිදුවීමට, ස්නායු ආවේග නිවැරදිව ගමන් කිරීමට වගේම හෘදයේ පේශී සංකෝචනයට හා ලිහිල් කිරීමට කැල්සියම් අත්‍යවශ්‍ය වෙනවා. මීට අමතරව ගර්භණී අවධියේදී මවට ඇතිවන අධිරුධිර පීඩන තත්ත්වය හෙවත් ප්‍රෙග්නන්සි ඉන්ඩියුස්ඩ් හයිපර්ටෙන්ෂන් ඇතිවීමේ අවදානම ඉහළ නම් නිවැරදි ප්‍රමාණයෙන් කැල්සියම් ලබා ගැනීම නිසා එහි භයානක තත්ත්වය වළක්වා ගන්න පුළුවන් බව විද්‍යාත්මක පරීක්ෂණවලින් ඔප්පු වී තිබෙනවා. මේ අවධියේදී කැල්සියම් පෙති ලබා ගන්න අතරම ඔබගේ කෑම වේලට කැල්සියම් සහිත ආහාරද එකතු කර ගැනීම ඉතාම වැදගත්. කැල්සියම් පෙති සමග යකඩ පෙති එකවර ලබා නොගත යුතුයි. මේට හේතුව තමයි යකඩ පෙති සහ කැල්සියම් එකවර ගැනීමෙන් කැල්සියම් නිසා යකඩ අවශෝෂණයට බාධා ඇති වෙනවා. ඒ නිසා
යකඩ පිටි සහ ෆෝලික් ඇසිඩ් උදේ කාලයේදී කැල්සියම් රාත්‍රී කාලයේදී ලබා ගැනීමට නිර්දේශ කරනවා. ගර්භණී අවධියේදී සති 12ට පෙර එනම් දෙවැනි ත්‍රෛමාසිකයේ ආරම්භයට පෙර කැල්සියම් ලබා ගැනීම සුදුසු නැද්ද කියලා යම් කෙනෙක්ට ගැටලුවක් ඇති වෙන්න පුළුවන්. දරුවාගේ අස්ථි ඇතිවීම, වර්ධනය සහ කැල්සියම් තැන්පත් වීම ආරම්භ වෙන්නේ සති 10න් පසුයි. පළමු ත්‍රෛමාසිකයේ කැල්සියම් අවශ්‍යතාවය අඩු නිසායි සති 12න් පසු කැල්සියම් පිටි ලබා ගැනීමට උපදෙස් දෙන්නේ. වෙළඳපොළේ කැල්සියම් කාබෝනේට්, කැල්සියම් සිට්‍රේට්, කැල්සියම් ලැක්ටේට් සහ කැල්සියම් සමග විටමින් D එකතු කර සාදන ලද ඖෂධත් කැල්සියම් අඩංගු පෝෂක අතිරේකත් වෙළඳපොළේ පවතිනවා. හැකිතක් ස්වාභාවික ආහාර මගින් ශරීරයට කැල්සියම් එකතු කර ගැනීම වඩාත් සුදුසුයි. විශේෂයෙන් කුඩා දරුවන්ගේ කායික වර්ධනයට කැල්සියම් අවශ්‍ය නිසා කැල්සියම් බහුල ආහාර දරුවන්ට ලබා දීම වඩාත් යෝග්‍යයි. ඉතින් අද අපි ඔයාලව දැනුවත් කළේ අපේ ශරීරයට අත්‍යවශ්‍ය වන කැල්සියම් ගැන. අපි හිතනවා අද වීඩියෝ එකෙන් මේ පිළිබඳව ඔබට යම් දැනුමක් ලැබෙන්න ඇති කියලා. වීඩියෝ එක ගැන ඔයාලගේ අදහස් යෝජනා කමෙන්ට් සෙක්ෂන් එකේ කමෙන්ට් කරන්න. අපේ channel එක subscribe කරන්න. එහෙනම් තවත් මේ වගේ වටිනා වීඩියෝ එකකින් හමු වෙමු. ඔයාලා හැමෝටම සුබ දවසක්.